දැන් මේ මොහොත වෙන විට මේ රටේ සාමාන්‍ය ජනතාව අර්බුද දෙකකට මුහුණ පාලා තියෙනවා එකක් තමයි මෙම වැඩබඳු ඉහළ නැංවීමත් එක්ක මුහුණ දෙන ආර්ථික ගැටලුව දෙවැනි එක තමයි මේ ආණ්ඩුව විසින් නීතිය අනීතික ලෙස යොදා ගනිමින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නිසා ජනතාව මුහුණ දෙන සමාජීය ගැටලුව දැන් වැඩ ගැටලුව ගත්තට පස්සේ අපි දන්නවා ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳන් 18ක් දක්වා වැඩබඩු ඉහළ නැංවීමත් එක්කම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අවම වශයෙන් 20%කින් ඉහළ ගියා. ඒතර මේ මිල ඉහළ යාම රටේ පන්තියක් විදිහට ගත්තට පස්සේ බහුතරයක් වෙච්ච දිලිඳු ජනතාවටත් මධ්‍යම පාන්තික ජනතාවගිනුත් 68%කට තමුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බරපතල ලෙස බලපෑම එල්ල කරන තත්ත්වයට පත් වෙලා. ඒකට මේ තත්ත්වයක් එක්ක දැන් විශේෂයෙන්ම ආණ්ඩුව කියන කාරණේ තමයි ආණ්ඩුවේ වාර්ෂික ආදායම් වලින් 70%ක් ණය වාරිකයක් ගෙවීම සඳහා වැය වෙනවා. ඒ මුදල අය කර ගැනීම සඳහා විශේෂයෙන්ම ආණ්ඩුවේ තියෙන ආදායම් ඉහළ නැංවීම සඳහා වැඩබදු ඉහළ නැංගුවා කියන කාරණා. ඒතර මෙතනදී මේ ආණ්ඩුව කියන්නේ රජයේ ආදායම් ඉහළ නැංවීම සඳහා මේ ක්‍රියාමාර්ග ගත්තනම් කියලා. ආණ්ඩුව පහුගිය කාලේ ගත්ත ක්‍රියාමාර්ග අපි හිතමු පහුගිය කාලේ ගත්ත ක්‍රියාමාර්ග ගත්තොත් වසරකට මිලියන 5000ක් ලාභී ඉපයපු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනේ විකුණන්න යනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනේ මිලියන ගණක් ලාභී ඉපයපු ආයතනේ විකුණන්න යනවා ඊළඟට ආණ්ඩුවට ප්‍රධාන වශයෙන් ආදායම් ගෙන ආපු ඉන්ධන ප්‍රවාහනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වූ ඒ සියලු මේ වන විට බහුතරයක් ඒ පිරෝම්හල් විදේශ ආයතන වලට දීලා ඒ හරහා ආදායම් අඩු කරගනිමින් යනවා ඒතර එක පැත්තකින් ආණ්ඩුවට ආදායම් ලැබිය යුතු ක්‍රමෝපායන් සියල්ල ආණ්ඩුව අහිමි කරමින් යනවා ඊළඟ දේ තමයි මෙබඳු අර්බුදයකදී ජනතාවට සහන සැලසෙන දිශානතියට තියෙන උපක්‍රම තෝරන්න අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම සමූපකාර ක්‍රමයේ වැනි ක්‍රම. ඒතර මේ වන විට සමූපකාර ශ්‍රේෂ්ඨයේද විකිණීම සඳහා පිඹුරුපත් සකස් කරමින් යනවා. ඒතකොට එක පැත්තකින් රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා තියෙන සියලු දේවල් කොල්ලකාරී සමාගම් වලට විකුණන අතර අනිත් පැත්තෙන් ජනතාවට කුමන හෝ සහනයක් දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ පවා විකුණමින් තියෙනවා. ඉතින් මේක උත්තරයක් නොවන බව ඉතාමත් පැහැදිලි මේ තියෙන තත්වයක්. ඉතින් ඒ තත්වයක් එක්ක ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා එක පැත්තකින් තමුන්ගේ ආර්ථික ශේෂය. දැන් මේ ආර්ථික ශේෂයේ අර්බුදයට මුහුණ දීලා ඉන්න ජනතාවට දැන් ආණ්ඩුව මෙහෙයුමක් ගෙනලා දීලා තියෙනවා ටිරාන් අරසා දේශබන්දුල හරහා යුක්තිය කියලා මෙහෙයුමක්. දැන් පහුගිය කාලේ අපි ගන්නකොට අපි ප්‍රවෘත්ති බැලුවොත් නපතා අද 10000ක් මේ වන විට 10000ක් අතරන් කොට අරන් තිනවා අද වන විට 13000ක් අතරන් කොට අරන් තිනවා යුද්ධ කාලේ මලමිනිය ගැන කිව්වා වගේ දැන් අත්තරන් කොට ගැනීම සම්බන්ධයෙන් කියමින් ඉන්නවා ඒතර මේකට විරුද්ධ වෙන අයට නෛතික පදනමක් මත විරුද්ධ වෙන අයට ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියලා මඩගසමින් සිටිනවා දැන් මේකේ නෛතික தত্ত্বය කුමක්ද අපි කවුරු මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පියවරක් ගැනීම සම්බන්ධයෙන් විරුද්ධ වෙන්නේ නැහැ නමුත් සමස්ත නීතියම ඔවුන් විශ්වාස කරන නීති පවා ගොඩනැගිලා තියෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස කරන ඔවුන්ගේ නීති පවා ගොඩනැගිලා තියෙන්නේ මූලික වශයෙන්ම මනුෂ්‍ය නිදහස පදනම් කරගෙන. දැන් අපි ගත්තොත් ටිරාන්වල සම්බන්ධයෙන් SCFR 171/15 කියලා නඩුවක් තිබේ. ඒ 2015 අවුරුද්දේදී ටිරාන්වලස්ව අත්අඩංගුවට ගන්න උත්සාහ කරා ඔහුගේ යම් ජාවාරම් නිසා. ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ගිය වෙලාවේදී අධිකරණය ඔහුගේ වාසිර තීන්දුවක් දීලා කිව්වේ සියලු දෙනාටම නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය කියලා පූර්ණ නිගමනයක් තියෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාව අනුව. ඒක සම්බන්ධ වෙනවා අපරාධ නරදු විධාන සංග්‍රහයේ 23 වෙනි වගන්තියට. 23 වෙනි වගන්තිය කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතු ඉදිරිපත් කරන්න. ඊළඟට අමල් සුදත්ත සිල්වා කියලා නඩුවක් තියෙනවා. ඒ නඩුවේදී කියනවා යම් කිසි කෙනෙක්ට අපරාධමය ඉතිහාසයක් තියෙන්න පුළුවන්. ඔහුගේ සාමාන්‍ය භාවිතා අපරාධමේ භාවිතාවක් වෙන්න පුළුවන්. නමුත් ඒ මත කෙනෙක්ව අත්අඩංගුවට ගන්න බෑ. ඒ වගේම කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන හේතු හොයන්න බෑ. දැන් ඔය අපි පුවත්වල අහන 13000 හෝ 15000 ගත්තොත් ඕකෙන් අතිශය බහුතරයක් කිසිම කෙනෙක්ට හේතුවක් කියන්නේ නැතුව බලහත්කාරයෙන් අත්අඩංගුවට අරගෙන පොලිසියවල බන්ධනාගාරවල නදවා තබා ගන්න කාරණා. ඊළඟට මේක මත්ද්‍රව්‍ය පිළිබඳ මෙහෙයුමක් නම් මත්ද්‍රව්‍ය වලට අදාළ නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි ප්‍රධාන වශයෙන්ම අන්තරායක ඖෂධ වර්ග පාලන මණ්ඩල පනත පිළිබඳ නීතිය. ඒ නීතිය අනුව කියනවා කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා පරීක්ෂාවක් කරනවා නම් 77 වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයේ කිසරා හේතු දක්වලා ඒ සඳහා ඒ පරීක්ෂා කිරීම සඳහා වරෙන්තුවක් ගන්න ඕනේ. ඒ වරෙන්තුවක් නොගෙන තැනක් පරීක්ෂා කරන්න බෑ. එහෙම වරෙන්තුවක් ගන්න ප්‍රමාද වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ කරුණු දක්වලා අවසරයක් මත තමයි වටලන්න ඕනේ කියලා. දැන් මේ මහල් නිවාස ගත්තොත්, වතු ගත්තොත්, මේ ආර්ථික පීඩාවට මත්තිලා ඉන්න ජනතාවගේ නිවාසවලට බලහත්කාරයෙන් පැනවදිනවා. ඒ විතරක් නෙවෙයි, මාධ්‍යත් එක්ක යන්නේ. මාධ්‍යත් එක්ක ගිහිල්ලා ප්‍රවෘත්ති නිර්මාණය කළා. ඒ මිනිස්සුගේ තියෙන ජීවිතය
තව තවත් පහත් යන දේට අඳ දක්වමින් තියෙනවා. ඉතින් මේක නාට්‍ය. මේ නාට්‍ය තුල අපි දකිනවා දේශබන්ධුත ඉන්න කෝණ ස්ථීර වශයෙන් මේක පැත්තකින් පොලිස් ප්‍රතිවරයා කිරීමේ මෙහෙයුම එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් මේ මෙහෙයුම ඇතුලේ තියෙනවා ටිරාන් අලස්සට සුජාතභාවයේ ලක්කරන. දැන් ටිරාන් අලස්ස සුජාතභාවයේ ලක්කිරීම සඳහා ඔහු ඊයේ ප්‍රකාශයක් කියනවා සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඔන්ලයින් පනත ගේනවා කියලා. දැන් මේ කවුද කියන්නේ? කිසිදු ජනමතයක් නැති පෞගිය කාලයේ විවිධ ජාවාරම් සඳහා වැඩි කරෙක් විදිහට අධිකරණ ඉදිරිපත් කරපු කෙනෙක් තමයි මේ කියන්නේ ඔන්ලයින් පනත ගේනවා කියලා. ඒතකොට එක පැත්තකින් ඒ සුජාතභාවය හරහා ඔන්ලයින් වාහන පනතවැලි පනත් ගැනීම සඳහා බරපතල උත්සාහයක් දරමින් තිබෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය හරහා ඔවුන් කියන ප්‍රධාන කාරණය තමයි මේ රටේ ජනතාවට එක්කෝ ආර්ථික අර්බුද නිසා මියන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඔවුන් වෙත එල්ල වෙන මේ බරපතල සමාජීය පීඩනය නිසා මියන්න සිද්ධ වෙලා තියෙනවා. සමාජයක් විදිහට මේ වන විට සියදිවි නසා ගැනීම වැඩිම රාජ්‍යයන් බවට අපිව පත් වෙලා තියෙනවා. අනිත් අතට පෞගේ කාලේ සමීක්ෂණයක් මත 147ක් ජනතාව තමුන්ගේ වේල් දෙක එක බවට පත් කළා තියෙනවා. 127ක් දෙමව්පියෝ තමුන්ගේ දරුවන්ට කන්න දීම වෙනුවෙන් තමුන්ගේ වේල් අහිමි කරගෙන තිබෙනවා. ඒ වගේ සමාජයක් තියෙන්නේ. ඒ වගේ සමාජයක තමයි මේ වගේ බරපතල පීඩනයක් මේ ආණ්ඩු විසින් නිර්මාණය කළා තියෙන්නේ. ඒතර අපි දන්නවා වැට් පනත සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන්නේ මන්ත්‍රීවරු 100යි. ඒ මන්ත්‍රීවරු 100ක් සමස්ත ජනතාවගේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ මන්ත්‍රීවරු 100 කියන්නේ ජනමතයක් නැති ජන සම්මුතියක් නැති පිරිසක්. එතකොට ඒ 100 වෙනුවෙන් මේ රටේ මිලියන 21ක් වෙත ජනතාව වන්දි ගෙවමින් සිටිනවා. 68%ක් වෙත ජනතාව මධ්‍යම පාන්තික සහ දිළිඳු ජනතාව වන්දි ගෙවමින් සිටිනවා. ඒක නිසා නිශ්චිතව පැහැදිලි මේ ක්‍රමවේදේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ උත්තරය නෙවෙයි. නන්දලාල් නෙවෙයි කිසිම ඔස්තාර් කෙනෙක් ආවත් මේ බදු ගෙවන ක්‍රමය අර අපි රොබින් වුඩ් වැනි කතාවල දැක්ක ශරීප් ලගේ ක්‍රමය මිසක් මේ රටට උත්තරයක් දෙන ක්‍රමයක් නෙවෙයි. මේ රටට සාදාන යුක්තිසහදක සමාජ පාදක ආර්ථිකයක් නිර්මාණය විය යුතුයි. ඒ ආර්ථික නිර්මාණය කරන්න මේ පාලක පන්තියට බැරි ඔවුන් නියෝජිතයන් වෙන්නේ ජනතාවගේ නියෝජිතයන් නෙවෙයි කොල්ලකාරී සමාගම් සහ ධනකුවේරයන්ගේ නියෝජිතයන්. ඉතින් ඒ ක්‍රමය වෙනස් කරන්න ජනතාව පෙළ ගැසීමින් තිබෙනවා. අපි දන්නවා දැන් විදුලි බල මණ්ඩලයේ අරගලයේ ඇතුළු ඉදිරි අරගල ගණනාවක් සඳහා දැන් පෙළ නිර්මාණය වෙමින් තිබෙනවා. අපි මහජන කෞසල සඳහා ව්‍යාපාර නිර්මාණය කරන්නේ අරගලයේ පසුගිය අරගලයේ සඳහා වූ අඛණ්ඩතාවයක් සඳහා. ඒ අරගලයේ අඛණ්ඩතාවය අපි විශ්වාස කරනවා. ඒ අරගලයේ නිමා නොකළ කාර්යයක් තියෙනවා. ඒ නිමා නොකළ කාර්යය තමයි ජනතාවාදී ආණ්ඩුක ව්‍යවස්ථාවක් නිර්මාණය කළා ජනතා පාදක සාධාරණ යුක්තිසහදක ආර්ථිකයක් නිර්මාණය කරන්න අපි මේ ජනතාවගෙන් බැගෑපත් ඉල්ල සිටිනවා. එතනට පෙළ ගැසිලා මේ ක්‍රම වෙනස සඳහා අපි සටන් කිරීම නැවත ආරම්භ කරමු කියන පණිවිඩය තමයි මේ සමස්ත අර්බුදයට උත්තරයක් ලෙස අපි විසින් ඉදිරිපත් කරනු ලබන්නේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.